ර්මානුශාසනාව අද දේශකයණැන් වහන්සේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය රාජකී පන්්දිිත ශාස්ත්‍රවේදී පොජ්ජපාද බැද්දේ වෙල ධම්මකිත්තිී ස්වාමින්ද්‍රයණන් වහන්සේ මෙම ධර්මානු ශාසනාවේ දායිකත්තයේ දරන පින්වතුන් කෑගල්ල ගලිගමුව නගරය දම්මල පදිංචි ඩA පුෂ්පාකාන්තිම හත්මිය වාදදුව මැලෑගම විින්ද්‍යානිවසේ සෝමලතා අමර සිංහමහත්මිය ඇතුළු දූදරු පිරිස. කුරුනෑගල වෙළගෙදර උයන පදිංචි මුතුමැනිිකේ හේරත් මහත්මිය ඇතුළු දූදරු පිරිස. මීරි ගම විජය රජදහන පදිංචි කේMම් හේමචන්ද්‍ර මහතා. හල්තොට කැන්නත් තුඩුව පදිංචි, KේLල් මාලිනී ග්‍රේටා පෙරේරා මහත්මිය. දෙනියාය යහල්වලකඩ, ජීකේ සුදීර සංකල්ප මහතා, නුගේ ගොඩ කන්දවත්ත ට්‍රෙරන්හි චාන්ධනී වික්කම රත්න මහත්මිය ඇතුළු පිරිස. ගෞරෝනිිය දේශකයාණන් වහන්සේට දෙැහැත්ව්ටිය පිළිගන්වා ධර්මානු ශාසනාවට ආරාධනා කළ නුගේ ගොඩ කන්දවත්ත ටෙරන්ස්හි රංජිත් ජයසෙක් කර මහතා. සෙදහවතුනි ව්‍යග්ග පජ්්‍ය සූත්‍රයේ ඇසුරු කරගෙනයි දේශකයාානැන් වහන්සේ අද ධර්මානු ශාසනාවෙන් කරනු පහදා දෙන්නේ. දැන් අපි ධර්මස්ශ්‍රවනයට පෙර තිස්රණ සහිත පංචසීලේ සමාදැන්වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස සාධූ සාධූ සාදුූ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස නමුෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස නಮತස්ස ಭಗವತು ಅಹತ ಸම්್ಮ ಸಂಬುತ್ತಸೆ. Buhang sarenang gacaami Budhaang sarenang gacaami Damang sarenang gacaami Damang sarenang gacaami sanghang sarenang gacaami sanggang sarenang gacaami Dutiang pibuhang Sarenang gacaami Duti am pi budhang sarenang gacaami Dutiangpidamang sarrenang gacaami Dutiangpidamang sarenang gacahamami Dutiang pisanggang sarenang gacaami Dutiang pisanggang sarenang gacaami Tatiang pibuhang Saenang gaca amin Tatiang pibuhang sarenang gacamin Tatiangpiddamang Saenang gaca amin Tatiang pidahang sarenang gacaami Tatiang pisanggang Saenang gaca min මි තතිmpi සග සරග jaමි පනතිපාතාවරමනී සික්ක පදන් සමාදියමි පනතිපාතාවේර මනී සික්කහ පදන් සමාතියමි අදින්නාදානවර මනී සික්ක පදන් සමාදියමි අන්නා දානාවේරමනී සික්ක හාපදන් සමාධිය කාමී සුමිච්චාචාරාවේරමනී සික්කපදන් සමාදියමින් කාමී සුක්මිච්චාචාරාවේරමනී සික්ක හාපදන් සමාධයාමී උසාවාදාවේරමනී සික්කපදන් සමාදියමින් උසාවාදාවේර මණ සි සිහපදන් සමාධයාමින්. රාමිර මජ්‍ය පමද්ட்டානාවිරමනී சிක්කාපදං. සමාධයාමි සුරාමේරය මජ්්‍ය පමා දට්ටහනා වේරමනීසිකහා පදන් සමාධිය තිසාරණ සහිත වූ මේ තිසරණ සහිපංච සය පංචසීලය මට නිර්වාන අවබෝධය පිණිසම මට නිර්වාන අවබෝධය පිණිසේතු වේවා වාසනාවීවා වාසනවේවා සතු 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 සමන්තාචක්කවාලේ සු අත්‍රගච්චන්තුදේවතා සද්ධන්මන් මුනීරාජස්ස සුනංටසක්ග මොක්කදන් දම්ම සවෙනකාලු අයං බදంత දම්ම සවෙනකාලු අයං බදంత දම්ම සවෙනකාලු අයං බදන්තා සදු ස නමුතස්සෙ භගවෙතු වරහතු සම්මා සංබුද්දස්ස නමුතස්සෙ භගවෙතු වරහතු සම්මා සංබුද්දස්ස නමුතස්සේ භගවෙතු අරහතු, සම්මා සංබුද්දස් උට්ටාතාකම්ම දෙයේසු අප මත්තු විධානවා සමංකපි තිජීවිකං සංබතන් අනුරක්කතිති ශ්‍රදධා බද්ධි සම්පන්න වසනාවන්ත සැදහැවත් කාරුණික පින්වතුනිේ. සුපින්වත් සෑම සියලු දෙනාම මෙ දහසක් බුදුම් බුදුන හිමිදුරු දෑසන කාලෙදී. තමන්ට නියමිත උතුම් වූ නිතතේ සීලය, ගේහසික සීලය, ගෘහස්ත සීලය යන නංවලින් හඳුන්වන පංච සීලයේ සමාදංවෙලා, සිල්වන්ත ගුණවන්ත පිරිසක් බවට පත්වෙලා, සීලෙන් පෝෂණය වෙලා ඉන්න අවස්ථාව එලෙස සිල්වත් වූ ගුණුවත් වූ ඔබ දැම් බලාපොරොත්තු වෙන්නේ ලෝතුරු බුදුපාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරන්නටය දුන උත්තම ශ්‍රීසත් ධර්මයෙන් බිඳක්ශ්‍රවනය කරන්නට පිවතුනි ධර්මය කියලකයන ජීවිතයට මහා වටිනා උතුම්ම දේසනාවක් ධර්මය අහන් හැම දෙනාම සුවපත් වෙනවා. ඔබ නිතර නිතර බණහන කෙනෙක් හැටියට ඔබ ඔබේ ජීවිතය ගැන කල්පනා කළොත් ඔබ බණහන්න පටන් ගත්ත දවසේඳං ම විශ්වාස කරන ඔබේ ජීවිතයේ සුවපත් වුණා. ධර්මය අහන්ට පෙළැඹුණු කාලෙට කලින් ඒ අන බණහන්ට පෙරාතුව, ඔබට දැන්තරං සංයමයක් තිබුණේ නෑ කියලා මම කියන්න කැමති කෙනෙක්ට හිතෙන්න්න පුළුවන් හාමුදුරුවෝ කොහොම දෙේක දන්නේ. ඔබ ඔබ ගැන හිතන්න පින්වතුනි ධර්මයත් එක ජීවත් වෙනකොට ධර්මය නිතර නිතර ශ්‍රවණය කරමින් ඒ දහමේ සුවය විඳින්න පටන් ගත්තහම ඔබ අසංවරයි කියෙන එක නෙවෙේ තිබුනට වඩා සංයමයක් ඔබ තුළ ගොඩනැගිලා තියෙනවා කියලා ම විශ්වාස කරනවා හැබැ අර අසන්නංවාලේ ඔහේ බණ අහනුව කියන එක නෙමේ මම මේ කියන්නේ ඌුවමනාවෙන් තුන්දොර මනාලෙස සංවර කරගෙන කැමැත්තෙන් කැපවීමෙන් හොඳ අධහනයකින් අවබෝධයකින් බණ අහනැත්තන්ට ඒ කාරණාව මාහිතනවා අනිවාරෙම ප්‍රත්‍යක්ෂ වන කාරණාව සමහර තැවලදදි ජීවිතය පිනවතු අපිට ගැටෙන්ට වෙන අවස්ථා තියනෝ. සමහර තැන්වලද අපි බැඳීම් එක ජීවත් වෙන නිසා පෘතක් ජනීන් හැටියට බැඳීන්වලදි ගොඩාක් වෙලාවට වේදනාවන් හටගන්න අවස්ථා තියෙනෝ බැඳීම් අත හැරෙනකොට අත හරින්ට වෙනකොට බැඳීම් විනාසවෙලා යනකොට ජීවිතයේ ගොඩාක් කම්පනයට ලක්වෙන අවස්ථා තියනවා එක පෘතක් ජනස්වභාවය පුහුදුන් සභාවයට අනුව දහමත් එක්ක එක තුනහම පිනොතුනිී අර බැඳීම් ඈත්වෙනකොට බැඳීම් වෙන්වෙනකොට බැඳීම් අතහැරෙනකොට ජීවිතේ ටක්ගාල හදාගන්න පුළුවන් ඉතා ඉක්මණින් තමන්ටම මේක තමා ජීවිතයේ අථාර්ථය කියන පාඩම තමන්ටම තමන් සපයාගන්නවා තව කෙනෙක් කුපදෙේස් දෙඩ ඕන්නේ එතවට මොකද දහමින් තමම් පෝෂණය වෙලා තියෙන නිසා ඉතා ඉක්මනින් තමන්ටම උපදෙශ දෙනවා මේක තමා සංසාර හැටි. මේක තමා ස්භාවධර්මී හැටි. මේ නියත දහමට විරුද්ධ වෙන් අපි කාටවත් බෑ. මේ පාඩම දහම ඉගෙනගන්න ඔබට ලැබිලා තියෙනවා. එනිසා පෙන්නතුනි අනිත්‍යතාවය ගැන හිතන්න යථාර්ථය පසක් කරගන්න, ලක්ෂණ ධර්මයන් පිළිබඳ මනා ලෙස වටහගන්න හොඳ අවබෝධයක් බණ අහන පින්නතුන් හැටේට ඔබට ගොඩනැගිල තියෙනවා එනිසා ඔබ හරිවාසනාවන්තයි ඔබ හරි පුන්නවන්තයි ඔබ හරි භාග්‍යවන්තයි මේ දුර්ලභ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින් ජීවිතය සුවපත් කරගන්න පාරට ඔබ වැටුණා වැරදි පාරක නොවැටි නිවැරදි මාවතකට යන්නට අවස්ථාව ඔබ ගොඩ නගා ගත්තා. ඒ අපේ මහා පිනක්. පු්බේච කත පු්ඥතාවේ. සසර කරන ලද පින් ඇති බව. ඒ පිනේ වටිනාකම කොච්චරද කියනවා නං අපි පෙන්වතුනි වැරදි පාරක නොවැටීමේ මිනිසද්ජීවිතය හොඳ මාවතකට හරවගෙන තියෙනවා. එනිසා මගේ සත්පුරුෂ පින්වත් හැම දෙනාටම මම, පලමු කොටම මේ උදෑසන සීපත් කරන්නට කැමති ඔබ මේ යනගමන අතර මඟදි නතර කරන්නපා. මේ දහම් ශ්‍රවණය කරකර ජීවිතයේ සුවපත් කරගෙන යන ගමනේ ඔබ අතර මගදි මාරයා බලයි ඔබ වෙනස් කරන්න. අනේ මේ කාලි අපරාධයක් මේ දේවල් කරලා වැඩක්නේ දැන් අතර මග මේකාරණ නතර කරලා වෙන මාවතක් හොයාගන්න ටෝනි මීට වඩා විනෝධකාමී ජීවිතයක් ගත කරන්න පුළුවන්. මේ වගේ වැරදි සහගත සිතුවිලි අදහස් ඔබටම මාරයා විසින් සලසාදේව. හැබැයි ඔබ ඒ මාරයාගේ සිතුවිල්ලට නතුවෙන්නට එපා. ඔබ යනගමන නිවැරදි බව ඔබට දැම් වැටහෙනවා. ඒ යනගමන සාර්ථකව තවතවත් වැඩිදියුණු කරගෙනමයි යායුත්තේ. එහෙනම් පින්න තුනි දහම කියලා කියන්නේ ජීවිතයට මහා ශක්තියක්. ඒ ධර්මයම නිතර ශ්‍රවණය කරන්න. ධර්මය ගොඩාක් ජීවිතයට වටින දිවී අෞෂ දෙයක්හා සමාන ශක්තිය සලසා දෙන්නක්. එ නිසා සත්පුරුෂ පින්වතුනි ඔබ උදෑසෙන්ම මේ බණපදහනවා වගේම නිතර නිතර බණ අහන තැනට ඔබ පත්වෙන්න. අද දේශනාව සඳහා මම පාදක කරගත්තේ බුදුරජාණන් වහන්සේ, දෙලොව දියුණුවටම දෙලොව දියුණුවට වැඩ සලසන දේශනා කරපු උත්තම කරුණුකාරණා දැක්වෙන උතුම්මූ සූත්‍ර දේශනාවක් ඇසුරෙන් දහම් කරුණු පෙන්වා දෙන්නට දේශනා කරන්නට ්‍යගගපජ්්‍ය සූත්‍රය ව්‍යගපජ්්‍ය සූත්‍රය බොහෝ වෙලාවට බාලා ඇති සූත්‍රයක් ඔබේ කරුණුකාර ඇතැම් විටෙක ශ්‍රවණය කරලා ඇති ඒ කරුණු කාරණා නැවත මතු කරගන්න සිහිපත් කරගන්න එ ්‍යග්ගපජ්්‍ය සූත්‍රයෙන් බුදුහාමුදුරෝ මෙලොව යහපතත් පරලව යහපතත් කියන දෙලොව දෙවුණුව පිණිසම කාරණ පෙන්නලා දන්නා අද පොහෝ දෙනා හිතාගෙන ඉන්නවා බණ අනැත්තො පවා බුදුහාමුද්‍රුවෝ පරලව යහපතටම කාරණා දේශනා කළා නිවන පිළිබඳව පමණයි කතා කළේ කියලා නොතුනිී මට දැන්නිවන්දකිින් ෝනනි කිවත එක එකෙහිලා සිද්ධ වෙන්න එක අපිට තේරෙනවා එහනම් අපිට මේ භවේ තුළ ජීවත් වෙන්ට වෙනවා.මලොව ගත කරන්නට ඕනි එතෝට නිවනක් ගැන හිතාගෙන මෙලොව අයහපත් කරගත්තොත් නිවනක් ගැන හිතාගෙන මම වැරදි පාරකට ලක් වුණොත් එක සංසාරය මදුරු කරන දෙයක්න එනි බුදු හාමුදු්‍රරෝ මෙලෝජීවිතය කොහමද සාර්ථක කරගන්න කියන කාරණා දේශනා කරපු උත්තම ශාස්තෘුවරේ. මේ ලෝක වසියෙන් ජීවත්වෙන ක්‍රමය. ඔබ හොඳට බණ අහලා ධර්මය පිළිබඳ හොයන්න පටන් ගත්තහම ඔබට මෙහිම දෙයක් හිතේ. බුදුහාමුදුරුවෝ පසාලස් වසක් මුළුල්ලේ ධර්මය දශනා කළා. එකඇන්නේ බුදුහාමුදු්‍රුවෝ අවුරුදු හතලිස් පහක් පුරාවට වසක් ධර්මය දේශනා කළා මේ අවුරුදු හතලිස් පහේ බුදුරජාණන් වහන්ස දේශනා නොකලේම නොවද පිනතුනි බුදුහාමුදුරුවන්ට මග ඇරිච්ච කිසිම දේශනාවක් නෑ මේ ලෝක වසයෙන් හැම පැතික ඩක්ම ආවරණය වන විදිහට බුදුහාන්ද්‍රෝ ධර්මය දේශනා කළ තියනවා ඒක තමා පුදුම කාරණාව බුදුහාදුරුවන්ට කිසිදු දෙයක් මගහැරිලා නෑ. ලෝක සත්වයාට මේ ලෝක වසයෙන් ජීවිතය හදාගන්න සෑම පැතිකඩක්ම පිනතුනි බුදුහාමුදුරුව දේශනාව තුළ පැහැදිලි කරලා තියෙනවා. එත ඔට මෙහෙම හිතන්න පිනතුනි මේ ලෝක වසයෙන් ඔබ නිවැරැදි මාර්ගයකට පත්වෙලා ගමන් කරනවා කියලා කියන්නෙම සංසාරය පිළිබඳව දුක්වෙන්න ටවශ්‍යනෑ සංසාරය පිළිබඳව වේදනා විඳින්නට හේතුවෙන්නේ නෑ කියන එක. මේ ලෝක වසින් හරියට මේ භවය තේරුම් අරගෙන ජීවත්වෙනවා කියලා කියන්නේ. කය සංවර කරගෙන සිත සංවර කරගෙන වචනය සංවර කරගෙන මේ ගමන හරියට යනවා කියලා කියන්නේ. සංසාරය දීර්ගවෙන්න නෑ කියනෙ එකනේ. හැබැයි යම්කිසි ආකාරයෙන් යම්කිසි කෙනෙක් වැරදි පාරකට වැටිලා මේ භවය තීරුම්ගන්නේ නැතිව. මේ ලබාගත්ත මිනිසත් ජීවිත අකුසලයට නැබුරු කරගෙන ජීවත් වනොත් ඒ ඇත්තන්ගේ සංසාරයේ තව තවත් දීර්ග වෙනවා. මේ සරලකාරණ ඔබට තේරෙනෝ. එනිසා පින්නතුන්නේ ධර්මයත් එක ජීවත් වෙන ඇත්තු නිතර නිතර යහපත් මාර්ගයකම ගමන් කරනවා කියලා කියන්නේ සංසාරයේ කෙටි කරගන්නට ශක්තිය සලසගන්නවා කියන එක. පාර්මී ගුණ දහම් පූරණය කිරීම තුළ තමන්ට පුළුවන්කමතිය නිසංසාර ගමන කෙටි කරගන්න. ඒ බලාපොරොත් වෙන උත්තම උත්තම සැපය, නි්භානං පරමංසුකං කියපු නිරවාන සැපය පිණසම ශක්තිය සල සගන්නවා කියන එක. ඉති ඒනිසා බුදුහාන්දරුවෝ පරලව යහපතට වගේම මෙලුව යහපතටත් අවශ්‍ය කරන කරුණු කාරණ දේශනා කලා. දේශනා කරපු දේශනා අතරත මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රී ඉතාමත් ලස්වන සූත්‍ර දේශනාවක්. එතවට ව්‍යග්ග පජ්්‍ය කියන කෝලිය පුත්‍රයක් දීගජානු කෝලිය පුත්‍රයා මෙතුමා බුදුරජාණන් වහන්සේ කක්කරපත්ත නියම් ගම්මානයට වැඩම කරන වෙලා වෙද බුදු හාමුදුරෝල්ළඟ ටැවිල්ලා කරුණු කාරණා විමසනවා ස්වාමේනිි පුද්ගලයාගේ මෙලොව පරලව දෙකට යහපත පිණිස පවතින කරුණු දැනගන්න කැමැති කියලා මෙලොව යහපතටත් පරලව යහපතටත් හේතුවන කරුණු කාරණ පැහැදිලි කරලා දෙන්න කියලා බුදු හාමුදුරුවන්ගෙන් විමසනෝ ඒ වෙලා විදිී තමා බුදුරජාණන් වහන්සේ මේ ව්‍යග්ගපජ්්‍ය වන්සික දිගජානු කෝලිය පුත්‍රයාටත් තුමා වටාහිට බුබහෝ පිරිසකටත් මේ ව්‍යග්ග පජ්්‍ය කියන නම් සූත්‍ර දේශනාව දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ අහපු ප්‍රශ්නයට දෙලෝදවුණුවට හේතුවන යහපත පිස පවතින කා අහනකොට කරුණුකාරණා හතරක් මාතෘකා කරගත්තා. පළවෙනිියක උට්ටාන සම්පදා. දෙවැනිියක ආරක්ක සම්පදා. ෙන කල්්‍යාන මිත්තතා හතර වෙනක සම ජීවී කතා මෙලොව යහපත පිණිස පවත්නා කරුණු හතරක් තිේෙනවා කියලා ඔන්න බුදුහාමුදුරුව ඒ කාරණ හතර මේ දිගජානු කෝලිය පුත්‍රයායත් තුළු පිරිසට පැහැදිලි කරන්නට යෙදෙනවා. උට්ටාන සම්පදා කියලා කියන්න පින්වතුනි තමන් කරන හැකී රක්ෂාව ගොවිකම වෙන්න පුළුවන් වෙළදාම වෙන්න පුළුවන් වෙනත් ශිල්ප කර්මාන්තයක් වෙන්න පුළුවන් වෙනත් ශාස්ත්‍රයක් වෙන්න පුළුවන් රාජ්‍යශේවයක් වෙන්න පුළුවන් විවිධ ආකාරයේ රස්සාවක් වෙන්න පුළුවන් එරන රස්සාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උට්ටාන වීර්ය කැපවීම මත සිද්ධ කරන්න ටෝනි කියලා අනලස්ව සිද්ධ කරන්න ටෝනි කියලා කම්මැලි නැතුව අලසකාමී නොවී අනලස්ව දක්ෂ විදිහට කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න කියලා. ඉද්‍යග්ගපජ්්‍ය කුල පුත්තස්ස. බාහා බල පරිචිතා, සේදාවක්කිිත්තා ධම්මිකා ධම්ම ලද්දා. දෑතේ දෙපායේ මහන්සියෙන් වැරවීර්රියෙන් ඒ දේවල් කරන්න කියන එක තම බුදුහාන්ද්‍රෝ දේශනාව තුළ පැහදිලිළේ බොෝවෙලාවට තමන් කරන රස්සාාව, තමන් කරන රැකියාව තමන් කරන වෘතිය. හැඟීමක් නැතුව කරගෙන අනවන්නං එතන ලොකු ගැටලුවක්නේ. තමන්ට හැඟීමක් තියෙන්න්නඕනේ තමන් කරන දේ පිළිබඳව. තමන් මුදලක් උපයනවනන් තමන්ට මෙලොව ජීවිතයේයහපත් කරගන්නට මෙලෝ ජීවිතයේ ප්‍රත්‍ය පහසුකන් සලසාගන්නට වේතනයක් එහමන් නැත්තම් මාසිකව දීමනාවක් දෛනික දීමනාවක් හරි ලැබෙන, ඒ තමන්ගේ කාරයට පලමුකොට ගරු කරන්න. නිකම් එඳගෙන රස්සාවක් කරලා සල්ිහම්ම කරනවනං ඒ මිල මුදල් පිනතුනි සමහර වෙලාවට ටොහේ වියදන් වෙනවා අප බොහෝ වෙලා ඔබී වචනය කෙනවනම් ඒ දේවල් යා දෙන්නෙත් නැති තරන්. එනිසා තමන් උපයන ලද මුදල තමන්ගේ මහන්සයෙන්ම උපයන තැනට පත්වඩුවනිය. එතට මේ කාරණ කතා කරපු හාම බුදු හාමුදුරෝග නොකළ යුතු රැකී රක්ෂා මොනවද ඒවත් පැහැදිලි කරලා තියෙනවා. මිලමුදල් හම්බ කරන්නට නම් දැහැමි රැකියාවක්ම තෝරාගන්න. අධාර්මික කටයුතු තියෙනවන්නේ ඕන තරම් හොරකං කරලත් කෙනෙක්ට තව කෙනෙක්ගේ මිලමුදල් පැහැරරගෙන ධනදාන්නේය සම්පත් පැහැරහැරගෙන තමන්ගේ ජීවිතය ලස්සන කරගන්න පුළුවන් හැබැයි ඒවා සාර්ථකනේ අධාර්මික ක්‍රියාකාරකං. කෙනෙක් දුක්මහන්සියෙන් හම්බ කර පුද්යක් හොරකං කරලාක් හොහොමද අපි සතුටු වෙන්නේ. ඒ සතුට තාව කාලිකයි. එනිසා පුළුවන් තරන් සත්පුරුෂ ගුණධර්ම පෙරදැරි කරගෙන ජීවිතයේ පවත්වා ගත යුතුයි කියනෙක් පළමු කොටම පිනත්නි අපි සිහිපත් කරගන්නට ඕනි. සමාට මේ බණ අහන ඔබ දැන් සමහර වෙලාවට රැකයා කරලා විශ්‍රාමසුවයෙන් පසු වෙනවා වෙන්න පුුව. ට පුුවන් අතීතයේ ගැන කල්පනා කරලා ම මෙහිෙම දේවල් කලා මට දැන්ඒ සතුට තියෙනවා. සන්තුට්ටි පරමන් දනන් සතුට කියලා කියන්නේ පරම ධනයක්න. තමන් අතීතයේ මෙහෙම යහපත් දේවල් කලාා. මම මගේ උපරිම මහන්සයෙන් මගේ සේවේඉටු කලාා. දැන් අවාසනාවකට බැරිවෙලාවත් ඒ කියපු සතුට දැන් ගොඩ නගාගන්න බැරිවෙන අවස්ථාතිය එන්නත් පුළුවන්. ඒක කොහොමද අේ මම අතීතයේ වැරදි වැඩ කලා මගේ අතැන් වැරදි වනා දැම් මම දහමත් එක්ක ජීවත් වෙනවා හැබැයි මම අතීතය මෙහෙම වැරදි වැඩ කරලා තියෙනවානේ එහෙම හැබැයි ඔබ පසු තැවිලි වෙන්ටේපා වැරදි වෙන මිනිස්සු අපි කවුරුත් වැරදි ඕන තරම් අපේ ජීවිතයේ සිද්ධ වෙන්න පුළුවන් වැරදි නොවෙන මිනිස්සු නෑ එහනම් ඔබ ඒ වැරදි දැන් නිවැරදි කරගෙනනේ ට දැන් ඒවා පළගස්සන්නට ඒවා නිවැරදි කරන්ට අවස්ථාවක් නෑ ැන් රස්සාාවවෙන් විශ්‍රාමගිහිල්ලා. රැකියාවෙන් විශ්රාමගෙහිෙල්ලා. අතීතයේ මෙහිම අඩුපාඩු තමාතින් වන දැන් ඒවා නිවැරදි කරන්න බෑනේ හැබයි ඔබ දැන් යහපත තේරුම් අරගෙනින්වා. ඒක කොච්චර වටිනවාද. දේවදත්ත හාමුදුරු අවසානමොහොතේ වැරැද්ද තේරුම් ගත්තා. හැබැයි උන්වහන්සේට නිවැරදිවෙන්න කාලයක් නෑ.. ගැඹුරු දරුණු පාපකර්ම කරපු නිසා අවිචිමහ නරකාදී අදටත් දුක්විඳිනවා. අංගුලිමාල කියන ධමරික චරිතය ගත්ත හමත් මුල්කාලේ මිනිස් සංහාරයක් කරලා අකුසල් පුරුවගත්ත චරිතයක් හැබැයි බුදුහාරෝගේ බණහාලා නිවැරදි කෙනෙක් වුුණා අතීති කරපු දේවල් ගැන පසු ඇවිලිියුුණු අපිට කවදාවත් ජීවිත ඉදිරිිය සාර්ථ කරගන්න බෑ ඒ අතීතයේ වැරදිඋනානන්ය තේ රුන් අරගෙන ඉදිරියට ඒ දේවල් නොවෙන්නටත් වගබලාගන්න ඕනේ. ඒක තමා දහමේ වටිනාකම. වැරදිකරපු අයටත් නිවැරදිවෙන්නට මේ දහම ශක්තියක්. එනිසා වැරදිකරපු අය හැමදාම වැරදිකාර්යෝ විදිහට සමාජයේ ජීවත්වෙන්න වශ්‍යනය. හැබේ අවාසනාවකට පින්වතුනි අද සමාජයේ ගොඩාක්කයි හිතාගෙනඉන්නවා වැරදි කරන කෙනෙ කාගම දහමට නැබුරුුණුොත් අන්න දැන්යා පින්කං කරනවා කුසල් දියුණු කරනවා ඒ තනිර රඟපෑමක් අපි බොහෝ වෙලාවට අර පටු චේතනා ඇති වැරදි කෝණයකන්නේ හැම දෙයක් දිහාම බලන්නේ එහෙම එපා. අපිට අන්න අයගේ ඒ යහපත් මාර්ගයකට පත් වෙලා නම් ඔබ වැරදි කෝණයකින් ඒ චරිත දිහා බලනවනං ඔබ දැහැමි එහෙම ඇතන් ධර්මික චරිතයක් නොවේ. ඔබ ධර්මය ඉගෙනගන්න කෙනෙක් නෙමේ ඔබ වැරදි සිතුවිලිත් එක ජීවත් වෙන කෙනෙක් එනිසා වැරදි කරන ඇත්තන් නිවැරදි වෙනකොට ඔබ සතුටු වෙලා ඒ අය අගේ කරමින්යට තවත් යහපත කියල දෙන්න උත්සාහ කරන්න. ඒක ඔබ සලසා ගන්න මහපුුණ්‍ය ශක්තියක්. අගුලිමාල වැරදි වැඩ කරනවා කියන තැනදලා බුදුහාමුදුරෝත් අහක බලාගැෙන හිටියනං. අදටත් අංගුලිමාල චරිතය අපි අතරම මිනිීමරුවේ. අදටත් ඒ චරිත එහෙනං දාමරිකව අවිචිමහ නරකාදී අම්මා ගාතනය කලානං, අනන්තරිය පාප කර්මය කරගත් තනං අද ටත් අවිචි මහ නරකාදී හැබැ බුදු හාමුදුුවන්ගේ මහාකාරුණි කත්වය නිසා ඒ වැරදි කරපු චරිතය නිවැරදි වුණා එනිසා දහම ශ්‍රවණය කරනකොට අතීතේ වැරදි ඔබට මතක් වුණානං අනේ මම දැන් හොඳ චරිතයක් වෙලා බලන්න දහම මොන තරම්මගේ ජීවිතයේ හැදු අද කියල ඔබට සතුටු වෙන්න පුලුවන් දහම වටිනාකම තේරුම් අරගෙන ඒ තැනට ඔබ තවතවත් හිත ශක්තිමත් කරගන්න ඉතින් මේ උට්ඨාන සම්පදා කියන කාරණාවෙන් බුදුහාමුදුරුවෝ තමන්ගේ උත්සාහය වැරවීරය යොදලා කරන කාරණ සිද්ධ කරන්නට කියලා පැහැදිලි කළේ දක්ෂ ලෙස අනලස්ව ඒ තමන්ගේ තමන්කන රැකියාව තමන් කරන රස්සාාව උපරිම උනන්දුවෙන් නුවනින් කටයුතු කරමින් සිද්ධ කරන්නට කියලා පැහැදිලි කලා දෙවැනි කාරණාව පිනතුනි ආරක්ක සම්පදා. මේ ආරක්ක සම්පදා කියලා කියන්නේ මාපියංගෙන් තමන්ට ලැබිච්ච දේවල් වෙන්න පුළුවන්. තමන්ගේ වීර්රයෙන් උපයාගත්ත දේවල් වෙන්න පුළුවන් තමන්ට අයත්වෙච්ච දවල් වෙන්න පුළුවන් ඒ විවිධ ධනදානය සම්පත් විවිධ වස්තු දේපල තමා නතුවෙච්ච දේවල්. එතකොටඒ තමන්ට ලැබිච්ච දේවල් පරිසංකරගන්න්නටත් ඕනේ දැකෙනෙක් හිතන්න පුළුවන් අතැහැරීම ගැනම බුදුහාමුදුරෝ කතා කළ බුදුහාමුදුරුවෝ මේ අනිත්‍යතාවය ගැනම කතා කරලා මේවා පැහැදිලි කළේ නෑ කියලා නෑ නෑ එහෙමනෑ බුදුහා මුදුරුවෝ තමන්ගේ දේවල් රැකගන්න ක්‍රමය තමන් සතු දේවල් පරිස්සංකරගන්න ක්‍රමය ඒවත් පැහැදිලි කලා දැ මේ ආරක්ක සම්පදා යටතේ බුදුහා මුදුරුවෝ මේ දීගජානු කෝලිය පුත්‍රයට කියල දුන්නේ තමන්ගේ දේවල් ආරක්ෂා කරගන්න. විවිධාකාරයෙන් තමන්ගේ දේවල් විනාස වෙන්න පුළුවන්. රජුන් විසින්, සොරුන් විසිං, සතුරං විසින් තමන්ගේ දේවල් පැහැරගන්නට පුළුවන්. රජුන් විසින් පැහැරගන්නවා කියන්නේ තමන්ගේදේ රජයට බැරවෙන්න පුළුවන්. රජයට පැවරෙන්න්නට පුළුවන්. එතකොට අන්න තමන්ගේෙදේ මනාව පරිස්සංකරගෙන ඒන තමන්ට අයිතිනැත්තන් රජයට පැවරෙන එක නෙමේ තමන්ට අයිතිදේ තමන් ඒ වෙනුවෙන් පෙනී සිටින්නට අවශ්‍යයි ඒවගේම තමන්ගෙ දේවල් සොරුන් කඩා වඩාගන්නටත් පුළුවන් එතකොට සතුරන් තමන්ගේ ධනදාානය සම්පත් විනාස කරලදාන්නත් පුළුවන් එනිසා ඒ දේවල් විනාස නොවෙන තරමට තමන් පරිස්සංකරගන්නට උත්සාහවන්ත වෙන්න ටෝනිේ ට අමතරව ගින්නට තමන්ගේ දේවල් විනාස වෙන්න පුළුවන් හිතන්නකෝ ගිනිි ගත්තා එහම නැත්තං ගංවතුර ජලයට ඒවගේම තමන්ගේ ධනදාානය සම්පත් විවිධ සත්වයන්ගෙන් පවා විනාස වෙන්න පුළුවන්න්නේ මීයන් වගේ සත්වයෝ වයෝ වගේ සත්වයෝ තමන්ගේ දේවල් විනාස කරන්නට පුළුවන් ඉතින් අන්න ඒ දේවල් තමන් පරික්සං කරගන්නවා අන්නේ පරිසංකරගන්නේකට තමමි ආරක්ක සම්පදා කියලාකිවේ. විනාස නොවන පරිදි ආරක්ෂා කරගන්න තමන්ට අයිතිදේ. තමන්ට උරුමවෙච්චදේ. සහර මිනිස්ුවෙන්වා තමන්ට උරුමවෙච්චදේ, තමන්ට අයිතිදේ විනාස වෙලා ඔහේ යනකං බලාගනෙන්වා. ඒක අතහැරීම නෙමි ඒ යතාාර්ථීතීරුම් ගැනීමත් නෙමේ. එනිසා තමන්ට අයිතිදේ, තමන්ට උරුමදේ, ම විසින් රැකගන්නට ආරක්ෂා කරගන්නට කටයුතු කරන්නට ඕන එකට බුදු හාමුදුරෝකිවී ආරක්ක සම්පදා කියලා. තුන්වෙනි කාරණාව පෙන්වතුනි කල්්‍යාන මිත්තතා. කල්්‍යාන මිත්තතා කියල කියයන්නේ ශ්‍රද්ධා සීල ප්‍රඥා කියන ගුණ ධර්මයන්ගෙන් යුතු. සත්පුරුෂයෝ නිතර ආශ්‍රී කරන තැනට පත්වැෝනේ ගොඩක් වෙලාවට අපිට ඇසුරු කරන්ට වෙලා තියෙන මේ කාරණාවංවලින් පොර විච්චායද. ඔබ හිතන්න. ශ්‍රද්ධාවෙන් පිරිහිච්ච, සීලෙං පිරිහිච්ච, ප්‍රඥාවෙන් පිරිහිච්ච. අයනං ඇසුරු කරන්න ඔබට වෙලා තියෙන්නේ ඔබගේ ගුණ ධර්මත් මිනාස වෙන්නට පුළුවන්. එනිසා ඔබ යම්කිසි ආකාරයකෙන් මිතුරං ආශ්‍රය කරනවනං, මිත්තුරෝ සත්පුරුෂයෝ බවට පත්කරගන්න. සත්පුරුෂ ඇත්තොම ආශ්‍රය කරන්න ටුනන්දු වෙන්න. ස්්‍රද්ධාව තියෙන සීලය තියන ප්‍රඥාව තියෙන හොඳ නුවනැති අයි. අසත්පුරුෂය ආශ්‍රය කළොත් හමන්ගේ ජීවිතයේ විනාස වෙනවා කියට ඕන තරං උදාහර නොබට තියෙනවා. දෙවදත්ත හා මුදුරුවෝ මුල්කාලයේ අසත්පුරුෂ ගුණ තිබුණේ. අවසානම මොහොත්තේ මරණමංචකේයට පත්වනාට පස්සෙනේ. ම කරපු දේවල් වැරදි කියන වැටහිමැතිවුණි. එතකොට මුල් කාලේ බුදුහාමුද්‍රෝ නසන්න බුදුහාමුද්‍රෝ විනාස කරන්න විවිධ දෑ කලා. මිතුරෙක් විදිහට අජාසත් රජතුමා යාලු කරගත්තා. දැන් අජාසත් රජරුවෝ භික්‍ෂුවක් කියලා ආශ්‍රය කරන්න වැටුනි සත්පුරුසෙක් නිමය සත්පුරුසයක්. දැගන්න හොඳ පාඩමක් කෙනෙක්ට පැවිදදෙක් වුණත් ආශ්‍රය කරදි සත්පුරුෂද සත්පුරුෂද කියන දැනුම ඔබකොඩ නගාගන්න හාමුදුරු කෙනෙක් නේ කියලා අසත් පුරුස ආශ්‍රියකට වැටිච් අජාසත්ත රජතුමාට මොකදුණේ. අවසානයේද පිතෘු ඝාතකයෙක් බවට පත් වෙන්න වුණා. තමන්ගේ තාත්තා බිම්බිසාර රජතුමා ඝාතනය කරන තැනට හිත වෙනස් වුණනේ. මොන තරං ලෙංගතුව අජාසත්ත රජුරුවන්ට ජීවේ දෙන්න ශක්තියක් වුණ තාත් ත කෙනෙක්ද. ඉප දෙන්න වෙලාවෙදී අම්මා. අනවැැකි කියන බමුණු පඬිවරුන්ගේ කෙම් මහලා තමන්ගේ බඩ මිරිකා ගත්තා අදටත් ඉදියාවේ මද්ධ කුච්චියේ කියලා කියැ නේ ප්‍රදේශේ බඩ මිරිකා ගත්තා මේ දරුව විනාස කරන්න නමුත් රජතුමා මේක දැනගෙන නෑ ඒ දරුවක් කොහොමහරි මේ ලෝකෙ බිහි වෙන්න ටඕනි කියලා අම්මට රැකවල්දුන්නා පිමිසාර රජ්ජුරූ දරුවා වෙනුවෙන් අම්මට හටගත්ත දොළදුකක් අවස්ථාවේදි තමන්ගේ උර පලල ලේදනවා බොන්න හෙම තාත්තකෙනෙක්. ඒවගේම පින්නතුනි දරුව මේ ලෝකට බිහිවනාට පසි හටගත් ඇගිල්ලක මහා විසරගෙඩියක් නිසා දරුව නිදාගාන්නේ නැති නිසා ඒ ඇඟිල්ල කටේතියාගෙන සැරවැට සැරවගෙඩිය කටේදිම පුරද්දිී. දරුව දවස්ගානාවක් නිදාගෙන නැති නිසා ඒ සැරවැටික පවා ගිල්ල තාත්ත කෙනෙක්. එහෙම දරුවට සුවය ප්‍රාර්ථනා කර පුතාත්ත කෙනෙ. නමුත් බලන්න, අවසානෙදී අසත් පුරුෂ පැවිද්දෙක් නිසා තමන්ගේ තාත් අඝාතනය කරන තැනට නිකම්මනෙමින දස වදදී ලතාතා නැති කළේ. කකුල් පලලා ලුණුදාලා ගින්දරමත්ත ඇවිද්ධවලා කණ්ඩ දෙන්නේ නැතුව හිර මැදිරියක හිර කරලා? මොන තරං අනිටු විදිහට කැත විදිහට පහත් විදිහට තාත්තට සැලකුුවද. දැන් ඒ තැනට හිත වෙනස් වුණේ කවුරු නිසාද. අසත් පුරුෂයෙක් නිසා. නිසා බුදුහාමුදුරුව නබජයේ පාපකේමිත්තේ නබජයේ පුරිසාදමි අසත් පුරුෂය ආශ්‍රය කරන්නේ පා පාපමිත්‍රිය ආශ්‍රය කරන්නේ පාත්ජීවිතයම විනාස වෙනව කියලා දහමින් පැහැදිලි කළේ. එතකොට ඒ අසත් පුරුෂයන් ආශ්‍රය කළොත් පින්නතුනි අපේ ශ්‍රද්ධාවක් තියෙනවනං ඒ ශ්‍රද්ධාව ගිලිහෙනවා අපේ සීලයක් තියෙනවනං ඒ සීලයත් ගිලිහිලා යනො. අපේ ප්‍රඥාවත්, නැත්තටම නැතිවෙලා යනෝ අපේ ගුණධර්ම නැත්තටම නැතිවෙනවා එහෙනම් අපි උත්සහ කරන්න ඕනි අපේ තියෙන ශ්‍රද්ධාවත් සීලයත් ප්‍රඥාවත් තව තවත් වැඩිදි උුණු කරගන්නට පුළුවන් අය ආශ්‍රයේ කරන්න එ නිසා සත්පුරු ස ආස්ශ්‍රය කොච්චර වටිනවාද මහාමංගල සූත්‍රේදි බුදුහාමුද්‍රෝ අංක එකට කතා කළෙත් ඒ කාරණාවනේ අසේවනාච බාලානන් පණ්ඩිතානංච සේවනා ජීවිතයට මංගල්ලයක් පෙන්න්න තුනි සත්පුරුෂව ආශ්‍රය කරන එක. අසත් පුරුෂි ආශ්‍රී කරන එක ජීවිතයට අයහප තක්මයි. එනිසා මහා මංගල සූත්‍රයේදීත් බුදුහාන්ද්‍රෝ මේ මංගල කාරණ අතරට තිස්සට අතරට මේ කරුණුකාරණ පැහැදිලි කළා. එනිසා කල්්‍යාන මිත්තතා කියල කියන්න එෙම ශ්‍රද්දාාශීල ප්‍රඥා තියන මේ කියන ගුණධර්මයන්ගෙන් යුක්ත සත් පුරුෂිව ආශ්‍රයක කරන් ඕන කියන එක. ඒ වගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ කල්්‍යාන මිත්තතා කියන ගුණය ඒ විදිහට පැහැදිලි කලා වගේම හතරවෙනි කාරණාව හැටියට පෙන්නලා දුන්නේ සමජීවී කතා කියන කාරණාව සමජතා. සමජීවී කතා කියලා කියන්නේ ආදහායමට වඩා වියදම් වැඩිකර නොගෙන නය නයගැති නොවී පමණට වියදම් කරමින් දුක්වේදනා විඳින්න්නේ නැතිව සමව ජීවිතය පවත්වාගෙන ජීවිකාව පවත්වාගෙන යන තැනැත්තට සම ජීවී කතා කියලා කිව්වේ එතුකොට අයවැය මනාව දැනගෙන කටයුතු කරන්න කියන එක දෙ බලන්න ො මේවා කෙනෙක්ට හිතෙන්න්න පුළුවන් බුදුහන්දුරු මේවත් කතා කළ අද කියලවූ කතා කලා මේ ව්‍යගපජ්්‍ය සූත්‍රයේ දී බුදුහාන්ද්‍රෝ දීගජානු කෝලිය පුත්‍රයා අහපු ප්‍රශ්නයට මෙලෝව කොහොම ද අපේ හොඳ කරගන්නේ. පරලව කොහොමද හොඳ කරගන්නේ මෙම තමා එකහෙලා විමසන්නට යෙ දුනේ. එතෝට යහපු ප්‍රශ්නයට ගැලපෙන අයුරෙන් බුදු දහම ඇසුරෙෙන් බුදු හාමුදුරුවෝ කරුණු කාරණ පෙන්නලා දුන්න. එතකොට සමජීවී කතා ද වෙනම සූත්‍ර තියෙනවා අනන සූත්‍රයේ කියලා නය නැතිව ජීවත්වෙන ක්‍රමයන්. සමහර වෙලාවට තමන්ට කරදර බාදකවේ එනකොට නය වෙන්ට වෙලා ඇති. නමුත් ඔබ උත්සහ කරන්න ණය නොවී ජීවත්වන්න තැනට. තමන්ට ලැබෙන මුදලට වියදං සරිකරගන්නට උත්සාහ කරන්නඩ ඕනි. අවාසනාවකට තමන්ට ලැබෙන දේට වඩා වියදං කරන්න ගත්තහම නය වෙන්ට වෙනවා. එතන ගැටලුවක් තියෙනවා. අයවැෑ මනාව පවත්වගන්නට අපොහොසත් වනහම එතන ඔබ පත්වෙන්නේ දුකටම තමමා. නිසා බුදුහාද්‍රෝ මේ සමජීවි කතා කියන කාරණාවෙන් පැහැදිලි කළේ ආභායමට වඩා වියදම් වැඩි කරගන්න එපා කියන එක නය වෙන්න එපා කියලා පැහැදිලි කලා එතකොට ඒ විදිහට බුදු හාමුදුරෝ චතුරවිද සැප කියලා කියන්නේ සැප ලබන්නට පුළුවන් කරුණු හතර එතකොට එතනත් අනන සුකය කියලා බුදු හාමුදුරෝ පෙන්වා අනන සුකය කියලා කියන්නේ මම කාටවත් නයනේ දෙ බලන්නකෝ තමන් කාටහරි නයවෙලා තව කෙනෙක්ගෙන් යමක් අරගෙන ජීවත් වෙන්නට උනොත් එහෙම තමන්ට නිතරම හිතට වද දෙනවා. අනේ මංමක කොහොමරි ගෙවන්ඩෝනි. නමුත් තමන් අසරනයි. තමන්ට ඒ කරගන්න විදික් නෑ තමන්ට මහා චිත්ත පීඩාව.ඒ නිසා අනුන්ට ණය නොවී ජීවත් වෙන්න පුළුවන්න ඒක ජීවිතේ ලබන එක්තරා සැපයක් අනනසුකය.ඒ විදිිය කරුණුකාරණත් බුදුහාමුදුරුවෝ දක්වලා තියනෙනම්. එතකොට පින්වතුනි මේ කියපු කරුණුකාරණ අතරත සමජීවී කතා තමන්ගේ ආ්‍යායමට වඩාාවියදම් වැඩි කරගන්නෙත් නැතුව නයවෙන්නෙත් නැතුව පමණට වියදම් කරමින් දුක්වෙන්නේ නැතුව ලස්සනට ජීවිකාව පවත්වාගෙන යන සමජීවී කතා එතවට මේ කියපු කරුණු කාරණ පිවතුනි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නට ඒදුනම් එතකොට මෙලොව ජීවිතයට හේතුවන ඒ කතා කරපු උට්ඨාන සම්පදා ආරක්ක සම්පදා කල්්‍යානමිත්තතා සමජීවී කතා මෙලොව යහපතර පෙන්න ල දුන්න වගේම පරලව යහපතට හේතුවන කාරණා හතරකුත් බුදු හාමුදුරුව පෙන්න ල දන්න මොනවදේ කාරණා හතර සද්ධා සම්පදාඒ වගේ සීල සම්පදා චාග සම්පදා පඤ්ඥා සම්පදා මෙන්න මේ කියන කාරණා හතර සද්ධ සම්පදා කියලා කියන්නේ පිනතුනි බුද්ධ දම්ම සංග කියන තෙරුවන්. මේ කියයපු රත්නත්‍රයේ ගුණ. සහ කර්ම කර්මඵලය විශ්වාස කරන බවතමා සද්ධහ සම්පදා කියන්නේ. තෙරුවන් පිළිබඳ ඇතිකරගත්ත විශ්වාසය පැහැදීම. ඒ සද්ධ සම්පදාව ඔබ විනාස කරගන්න එපා. සමහරවෙලාවට වර්තමානයේ විවිධකාරණ නිසා සමහරැතු ශ්‍රද්ධාව විනාස කරගන්නවා. දැන් හිතන්නොකෝ වැරදි කරුණුකාරණාවන් කියමින්. සමාජයේ කාෙ ත ප්‍රසාදයට ලක්විච්ච අ දේවදත්තහරු මුල්කාලයේ කටයුතු කලා වගේ හාමුදුරු කෙනෙ දැක්කොත් කෙනෙක්ගේ ශ්‍රද්ධාව විනාස කරගන්නට පුළුවන් හැබැ එහෙම ඔබ ඔබේ ශ්‍රද්ධාව විනාස කරගන්න එපා. හොඳ සීලාදී ගුණදහම් දියුණු කරගෙන වගේ රඟපාපු ගිහි පුද්ගලයෙක් පිළිබඳ. ඔබ පැහැදීමෙන් හිටිය ඒ ගිහි පුද්ගලයා තනිකර කළේ වැරදි රඟ පෑමක්. ප බේ ්‍රද්ධාව විනාශ කරගන්න එපා. ඇයිඒ. ඔබේ ස්්‍රද්ධා ඔබට මහශක්තියක්නේ. සද්ධහා ධනම් ශ්‍රද්ධාව කියලා කියන්නේ ධනයක් හැටියට බුදු හාමුදුරුවෝ පැහැදිලි කරපු තැන් තියෙනවා. තය නිසා ්‍රද්ධාව තමන්ගේ ජීවිතයට ලැබිච්ච මහ වටිනා ධනයක්. ඒ සද්ධහ සම්පදාව නිරන්තරයෙන් ගොඩ නගාගන්න ශක්තිමත් කරගන්නට ඔබ වෙහෙස මහන්සි වෙන්නට ඕනේ. ඒවගේම දෙවන එක සීල සම්පදා. සීල සම්පදා කියල කිය යන්න පන්සිල් රකින බව. ඔබ සමාධං වෙන පංච සීලය හිමන් ඇත්තං පෙහෙවත් සමාදන් වෙන අවස්ථාවක තමන්ගේ සීලය පිළිබඳව තමමින් සීල සම්පදා කියලා කිවවේ. සිල්වත්කම ජීවිතයට කොච්චර වටිනවද. සීලය කියලකන්න එක පැත්තකින් හික්මීමක්. එක පැත්තකින් සංයමය. ඒ හික්මීම විනය ගරුක බව තමන්ගේ පැවැත්ම යහපත් පැරැත්ම, නිරම්තරයෙන් පවත්වා ගන්නට ඔබ වෙහිස මහන්සි වෙන්න ඕනෙ. සීල සම්පදා කියලා කියන්නේ තමන් සීලාදයේ ගුණ ධර්ම රකිනවා කියන එක. තුන්වෙනි කාරණාව පින්වතුනි චාග සම්පදා. චාග සම්පදා කියලා කියන්නේ, ශ්‍රමණ බ්‍රාක්්මණ දුගී මගේ ආචකාදයන්ට සුදුසු පරිදි. ආහාරපාන වස්ත්‍රබරන ආදිය, පරිත්‍යාග කරනවා කියනෙ එක චාග කියල කනෙ පරිත්‍යයාගයට දන් දෙනවා නැතම් පරිත්‍යාගය සමහර තැන්වලදී පරිත්‍යයාගේ දානය දෙකක් විදිහයට කතා කරපු තැනුත් තියෙනවා එතකොට ඔබ ත්‍යාග සම්පත්තිය යුක්තව තමන් සතුදී තව කෙනෙක්ට ලබාදීම චාග සම්පදා එතකොට ඔබ සියල්ලම ලබා දෙන්න කියනෙ එක නෙම ල්ලම අතහරින තැනට තාම අපේ සිත ශක්තිමත් නොවෙන්න පුළුවන්. එහෙම එක පාරටම බැ තමන්ටත් තියාගෙන තමන්ට තියෙන දේ අ පරිස්සංකරගෙන් අර පරිස්සමින් තමන්ගේ හපැවැත්මටත් කොට සක්තියාගෙන අන්නයටත් උදවඋපකාර කරනවා. තමන්ගේ ආගම දහමටනුව තමන්ගේ ආගමික නායකයන්ට පින්කංවලට ඒවගේම නැතිබැරි අසරන මිනිස්සුන්ට ඒවගේම කුරා කූම්බිෙක්ට හරි. තිරිසගත සතෙට් හරි තමන් කන බත්පතෙන් බත් පිඩක් මිදහස් කළත් එක පරිත්‍යාගයක්. එක දානයක්. ඒ චාග සම්පදාව පිනතුනි ජීවිතේ ගොඩ නගාගන්න ටඕනේ. චාග සම්පදා. එතකොට තමන්ට පුළුවන්නන් තමන්ගේ තමන් රැකගත්ත තමන් ගොඩ නගාගත්ත තමන් උපයා සපයාගත්ත දෙන් තව කෙනෙක් සතුටු කරන්න. තව කෙනෙක්ගේ ජීවිතයක් සුවපත් කරන්න තව කෙනෙගේ කුසක් පුරවන්න. කෙනගේ ප්‍රත්්‍යය පහසුකන් සලසා දෙන්නට ඔබට මහාපුුණ්‍ය ශක්තියක් ඉති එනිසා චාග සම්පදා කියන්නේ තමන්ට හැකි පමණින් පුළුවම් පරිදි තමන් උදවඋපකාර කරනවා කියන එක එතුකොට මේ පරලව යහපත පිණිස පවතින හතරවෙනි කරුණ හැටියට බුදුහාමුදරුවෝ පෙන්නලා දුන්නේ පඤ්ඥා සම්පදා කියන කාරණාව ඥ සම්පදා කියල කියන්නේ ඉස්කන්ධ ආදී ධර්මයන්ගේ විශේෂ ලක්ෂණ ඒ වගේම අනිත්‍ය ආද සාමාන්‍ය විශේෂ ලක්ෂණ අනිත්‍ය ආද සාමාන්‍ය ලක්ෂණ දකින විදර්ශනාඥානය ඇති බව ප්‍රඥාවන්ත භාව ප්‍රඥා භාවනාව කියලකිනවා විදර්ශනා භාවනාවටම විදසුම් භාවනාව යථභූත ඥාන දසනය කියන්නේ ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්නවා කියන එක එතකොට නුවනින් මේ අනිත්‍ය දුක්ක අනාත්ම කියන ත්‍රලක්ෂණය පිළිබඳ මනා අවබෝධයකින් ජීවත් වෙනවා පරලවට හේතුවන මහ සැපයක් පරලවට හේතුවන මහා සැපයක් විදර්ශනා නුවන ගොඩ නගාගන්න එක ඒ නිසා පින්නතුනි මේ පඤ්ඥා සම්පදා එහමන් ඇත්තම් විදර්ශනා නුවන, විදසුන් නුවන ජීවිතයේ ඔබාප කොයි කවුරුත් ගොඩ නගාගන්නට ඕනේ.ඒ විදර්ශනා නුවනම තමාාවසාන් අපිට නිවන කියලා හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. එ නිසා පුළුවන් තරං අපි කෙලෙස් යටපත් කරන තැන ඉඳං. කෙලෙස් තියෙනවන් අපි කාටත් ඒ කෙලෙස් එකපාටම විනාස වෙන්නේ නැහෙ. ඒ ටිට ටික යටපත් කරනවා ඒ යටපත් කරන්නේ සමත භාවනාවෙන් සමත භාවනාවෙන් ටිකෙන් ටික යටපත් කරපු කාරණ විදර්ශනා නුවනින් සම්පූර්ණයෙන්ම විනාස කරන තැනට නැති කරන තැනට නුවන ගොඩනගා ගන්නේක ප්‍රඥාව අවධිකරගන්නේ එක පින්මතුනි විදර්ශනා භාවනාවෙන් කකිරෙන දෙයක්. ඒ නිසා ඒ භාවනාදී ගුණදහම් දියුණු කර ගැනීම සසරින් එතරවෙන්නටත් මහා ශක්තියක්. එතකොට මේ කියපු පඤ්ඥා සම්පදා කියලකෑනෙ ඒ ඉස්කන්ද ධර්මයන්ගේ විශේෂ ලක්ෂණ, අනිත්‍යාදී සාමාන්‍ය ලක්ෂණ දකින විදර්ශනා නුවන ඇති බව කියනෙක. එත ඔට ඔන්න මෙලොව යහපතට හේතුවන කාරණා හතරයි, අද දේශනාවතුළේ කාරණා හතර ඉගෙනගත්තා උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්්‍යාන මිත්තතා සමජීවී කතා. එ වගේම පරලව යහපතට හේතුවන කාරණා හතරයි, සද්ධා සම්පදා, සීල සම්පදා, චාග සම්පදා, පඤ්ඥා සම්පදා කියන කාරණා හතර. එතොකොට මේ විදියට බුදුරජාණන් වහන්සේ පින්වතුනි දීගජානු කෝලිය පුත්‍රයාට පැහැදිලි කරලා දුන්න, මේලොව යහපතටත් පරලව යහපතටත් හේතුවන කාරණ. මෙසේ මේ කාරණ අට ගෘහවාසයෙන් යුක වූ සැදහැවත් ඇැනැතන්ට. දෙලෝවම සැපගෙන දෙනවා කියලා බුදු හාමුදුරුවෝ පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේ මේ කරුණුකාරණ දේශනා කළ. එතකොට ඒ කරුණුකාරණ මේ භවයටත් පරලව බවයටත් පින්නතුනි සංසාරයටම සැප පිණිස මයි හේතුපාදක වෙන්නේ. ඉතියේ නිසා පුළුවන් තරං මේ කරුණුකාරණා ජීවිතයේ තේරුම් අරගෙන අවබොහෝද කරගෙන අපි ජීවත් වෙන්න ටඕනි. ඒ උත්තම කරුණු කාරණ ඔබේ පුද්ගල ජීවිතේ තුළ ගොඩ නගාගෙන. මෙලවත් සැනසෙන්නට පරලවත් සැනසෙන්නට ශක්තියක් වේවා. වැරදි අඩුපාඩු පුළුවන් තරං තේරුන් අරගෙන නොකරන තැනට. ඔබ නිවැරදි තැනට පත්වෙන්නට ඔබ හැම දෙනාටම ශක්තිය ධෛරිය වාසනාව සැලසේවා. මෙලොව පරලව දෙලව සුව පත්වේවා, සසර කෙළවර උත්තම අමාමහා නිවනිින් සැනසෙන්නට මේ උතුම්මූ දේශනාවන් මහෝපකාරීවේවා කියල සාදු කියයා ප්‍රාර්ථනා ඇතිකරගන්න. සාධූ සාධූ සාධූ. අවසරහිස්වාමීන් වහන්ස මෙම ධර්මාණු ශාසනාවේ දායකත්තේ දරන පින්වතුන්ගේ අරමුණුස් සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට දෙදස් විසියක වසරේ ඔක්ටෝම්බර් මස විසි නමවෙනි දින පරලෝ සැපත්. මේ මස විසි නමවෙනි දිනට පරලෝසැපත් වී වසර තුනක් සපිරිෙන යුද හමුදාවේ සේවය කළ විශ්්‍රාමික JR. මුනසිංහ ස්වාමි පුරුෂයාට පස්යාල නාමුළුව අමුවත්ත පදිංචිව සිටි ස් සි ර වසර සපටම්බර් මස හ නව වනදින පලෝ සපතුು. රූපවති මෞතුමියයට සහ වසර විස්සකට පෙර පරලෝ සැපත් WA සෝමපාල පාණන්ට පින් අනමෝදන් කන නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහා සියලුම සහෝදර සහෝදරියන්ට නිරෝගීසුව තෙරුවන්ගේ ආශිර්වාදය පාර්ථනා කිරීම උදෙසාත් අධ්‍යාපනය ලබන දූ දරුවන්ට ආශිරවාද කිරීම සඳහත් දායකත්්‍රය දරන්නේ කෑගල්ල ගලි ගමුව නගරය දම්වල පදිංචි WA. පුෂ්පාකාන්ති මහත්මිය තුන්දෙන චමිදු තිසල් මුනසිංහ, ශිරාන් ්‍රශ්මික මුනසිංහ, ජපානයේ පදිංචි දියනිය ඉෂ්කා මන්ජරී මුනසිංහ සහ කැලුම් සඳරුවන් පුතා. වාදදුව මැලෑගම වින්ද්‍ය නිවසේ පදිංචිවී සිටි පරලෝ සැපත් ඩී මුනිදස අමරසිංහ මහතා තම දයාබර ස්වාමි පුරුෂයාට පියාණන්ට වාද්‍යවයේ සිට පරලෝ සැපත් ජෝන් අමරසිංහ පියාණන්ට වාදවයේ සිටි සේපාලා සේරා මෑනියන්ට සහ, බටි ගුණදාසයන සහෝදරයන්ට උගල්බට සිටි වඩ චාර්ලිස් அ අපපුහාමී පියාණන්ට මිසිලින් සුමිත්‍රා ආරච්චි මෑනියන්ට, වයිඩි නන්දා කුසුම්ලතා, ලක්ෂ්මන් රුබේරු මහතාට පුංචිහාමිනේ නැන්දාට සේදිරිස්මාමාට තම බෑනාගේ පියාට මෑනියන්ට ලේලිවරුන්ට පියවරුන්ට සහ, නැසීගය සියලුම ඥාතීන්ට පින් අනමෝධංකර නිවසුව පැතිීම සඳහත්, සුජීවත්වෝ සිටින මෑණියන්ට දියණිය පුතුන්. බෑනා සහල් ලේලිලාට මුුණපුුරු මිනිබිරියන්ට දේශකයාණන් වහන්සේට සෙත් පැතිීම සඳහත් සියලුම දෙනාට චතුරාර් සත්‍ය ධර්මය අවබෝධය පිනිසත් දායකත්වය දරන්නේ වාදදව මැලෑගම විින්දයා නිවසේ සෝමලතා අමරසිංහ මහත්මිය ඇතුළු දූදරු පිරිස. කුරුණෑගල වෙළගෙදර උයන අංක දෙසය විසිතුුණ නිවසේ පදිංචිවසිට පරලෝ සැපත් වූ. බ්ඩාර විජේරත්නා ආදරණිය ස්වාමි පුරෂයාණන්ට පියාණන්ට පරලෝ සැපත් කිරිමුදියන්සේ පියාන් ප්‍රමුක හුරු ගමෝ පවුලේ පරලෝ සපත් සියලු ඥාතීන්ට රන්වැනිිකේ මෑනියන් ප්‍රමුඛ බ්ඩාරවෙල පවුලේ පරලෝ සැපත්සිරු ඥාතීන්ට පින් අනමෝධංකර නිවන්සුව ප්‍රැතිීම සඳහත් සුජීවත්ව සිටින ඩිංගිරි අම්මා මෑනියන්ට කිරි අම්මාට නිදුක් නිරෝගී සුව චරජීවනය ප්‍රාර්ථනා කිරීම සඳහත් දිමුතු බුද්ධි තරිදු තමාලියන දූදරුවන්ට චෙනුල හසඳි කෙනුල සසිරු ලිසල්ලියන මුුණපුර මිනිපිරියන්ට ඕුන්ගේ රැකීරක්ෂා කටයුතු සහ අධ්‍යාපන කටයුතු සාර්ථකරගැීම ආශි ීම සඳහ තමන් නැතුළු සියලු දෙනාටම උතුම් චතුාය සත්‍ය ධර්මය අවබෝධයෙන් මේ භවයේදීම නිර්වාණ ශාන්තිය ප්‍රාර්ථනා කිරීම සඳහත් දායකත්වය දරන්නේ කුරුණෑගල වෙළගෙදර උයන පදිංචි මුතු මැනිිකේ හේරත් මෑණියන් ඇතුළු දූදරු පිරිසර. දැනට නවසීලන්තයේ පදිංචිව සිටින දස් විසිහතර වසරේ ඔක්ටොම් බර් මස තිහදිනට ජන්මදිනිය යෙදෙන ජායා බන්්ඩාරණයක දියණයට සහ. කමුදිිත හේමචන්්‍ර පුතුට නිදුක් නිරෝගී සුවබර් දිවියකටහ රැකයා. කටයුතුවල දියුණුවට ආශිරවාද කිරීම සඳහා දායකරය දරන්නේ මීරි ගම විජේ රජදහනේ පදිංචිගේේM. හේම චන්ද්‍රපියාණන් සහ ඥානාා හේම චන්ද්‍ර මෑනියන් අදින් වසර දහයකට පෙර පරලෝ සැපත් මහින්ද ටේලසිගේේLල් මහින්ද දාස පෙරේරා සහෝදරයාට විශ්රාමලත් විදුහාල්පතිගේේ එල්LC පෙරේරාපියානන්ට Bඩ රෝසනෝනා මෑනියන්ටගේේLල් බෝධි පාල පෙරේරා සහෝදරයාටගේේල් ගුණසේන පෙරේරා සහෝදරයාට ආර්යවති පෙරේරා සහෝදරයට සහ පරලෝ සපත් සියලු ඥාතිමිත්‍රාදීන්ට පින් අනමෝධං කර නිවන්සුව පැතිීම සඳහත්. යාලගල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ රෝගීව වැඩවාසය කරන මොරොන් තුඩුවේ සීලරතන ස්වාමීින් වහන්සේට විහාරමුල්ලේ සුමනරතන ස්වාමීින් වහන්සේට සාමනේර කුඩා ස්වාමින්න් වහන්සේට සීල ව්‍යාපාරයේ දෙන උපාසක උපාසිකාවන් පිරිසට නයිනා කුමුතුනී සේනානායක දියනයට නිදුකු රෝගී දිගාසිරි පැතිීම සඳහත් ඔක්ටොම්පර්මස විසි නමය දිනට ජන්මදිනය යෙදුණු බ්ඩාරගම වීදාගම පදිංචි ගංගානී සේනානායික ශ්‍රියයාානි සේනානායක යනදූ දරුවන්ට සුභූ පන්දිනයක් පාර්ථනා කිරීම උදෙසාත් දායිකත්්‍රය දරන්නේ හල්තොට කැන්නත් තුඩුව බන්ඩාරගම විවිධ සේවා සමෝපකාර සමීතියේ හිටපු කළමනාකරු විශ්්‍රාමිකගේේ එල් මාලිනී ක්‍රේටා පෙරා මහත්මිය. ඔක්තොම් බර් මසත් තිහදිනට විසි අට වන ජන්මදිනය යේදී ඇති දකුණු කොරියාවේ සේවය කරන ජීKේ සුදීර සංකල්ප මහතාගේ අනාගත කටවිතු සාර්ථකවීමටත් සරු ඥාතීන්ට නිදුක් නිරෝගී සුව, ත්‍රවිදරත්නය ආශිර්වාදය පැතිීම සඳහත්, පරලෝසපත් සරුඥාති මිත්‍රාදීන්ට පින් අනමෝදංකර නිවන්සුව පැතිීම සඳහත් දායකත්වේ දරන්නේ දෙනයාය යහල් වලකඩ පදිංචි ජීකේ සුදීර සංකල්ප මහතා. අධින් වසර දාසේකට පෙර පරලෝ සැපත් නුගේ ගොඩ කන්දවත්ත ටෙරන්සි අංක හතෙන් තුනනිවසේ විසූ ධම්මි වික්‍රම රත්න සොයිුරිය ප්‍රධහන කොට එතුමියටත් වික්‍රමරත්න පියාණන් පරලෝසපත් වී වසර හතලිස් හතරක් සහ චාල් වික්‍රමරත්න මෑණියන් පරලෝසපත් වී වසර හතාක් සපිරීම දෙදස් විසි හතර වසරේ නොඇම්බර් මස දහය දිනට යෙදී ඇති බැවින් එම දෙම උපියන්ටත් වසර එක හමාරකට පෙර පරලෝසපත් වනි වික්‍රමරත්න සොයුරියයටත් සංසාර ගමන සුවපත්වීමට මෙම උතුම් ධර්මදානමය කුසලේ හේතුවී නිර්වාණ අවබෝධය ලැබේවා යන පාර්ථනාවෙන් යුතුව දායිකත්වේ දරන්නේ නුගේකොඩ කන්දව ටරන් චාන්දනය වික්‍රමරත්න මහත්මිය. දැන් ප්ඥානමෝදනා කිරීම සඳහා ගෞරෝනිය දේශකාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. සැදෑවත් වාසනාවන්ත පින්වත් ඔබ පැහැම දෙනාම, උදෙස්සන සදධර්රම දේශනාමය පින් කමතුළින් ජනිත කරගත්ත සකළවිද පුුණ්‍ය ශක්තයෙන් පළමුකොට ලෝකයත් සම්බුද්ධ ශසනයයක් අපිහැම දෙනාමත් ආරක්ෂා කරන අල්පී සාක්්‍ය මහි සාක්ඛ්‍යාදී සම්යන් දෘෂ්ටික සියලු දෙවියන්ට අනුමෝදං කරමු සියලු දෙවියෝ මේ පින් අනු මෝදං වේවා දෙවියන්ද උත්ත මමා මහනිවනිින් සැන සෙත්වා කියේන ප්‍රාර්ථනාවං දෙවියන්ට පින් දෙෙමු. ආකා සටහාච්ච බුම්මට ආදේවා අනාගා මෛද්දිකා පුඥන්තං අන തවා චරන්රක තුළකසාසන ආකා සට්ටහාචබුම්මට්ట දවානගා මෛදදිിකා puഞන්ත අන umu തත්වා ചරන් රක තුදේසන ආකා සට්టචබുම්මට්ట දවානාග මෛදදිിකා puഞంත අන umu തත්වා ചරන්රක තුම පති ഇඩමඥති නහතු සుකිතාහ nyateyu Idang mi nyati nang hotu sukihongtu nyateyu Idang mi nyati nang hutu sukihongtu nyateyu Awesan masin resker gatudar terpi kami anu bawiat, රත්නත්‍රී ආශිරවාදයත් පින් අනුමෝදං වූ දෙවියන්ගේ දේවාශිරවාදත් කරනකොටගෙන සැදහැති දායකත්වේ ගෙන කටයුතු කළ පින්වත් සෑම සලු දෙනාටම දහම් ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාස සුපින්වත් ඔබ සෑම සලු දෙනාටම. සියලු සත්වයන්ටම සතක් සාම්තියක් සැපතක් යහපතක් වේවා, නිදුක් නිරෝගී චරජිහිවනි අයුරාරෝග්‍යාදී සකළ සම්පත්ති උදාවේවා කායික සැනසීම ලැබේවා මානසික සැනසීම ලැබේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සඳහට නිියුණු සැනසුනු, ශාන්තලක්ෂණ අමාමහ නිර්වානාවබෝධය පිණිසම මේ පුන්නේ සමුදායන් හේතුවී පවතිවා කියලා ප්‍රාර්ථනා කරගන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාධ සාදු සාතු. සැදැහවතුනි ඔබ සවඳුන් එම ධර්මානු ශාසනාව පැවැත්වූ දේශකයනැන් වහන්සේ, කොළම නාළන්දා විද්‍යාලයේ ධර්මාචාන්ත්‍ර රාජකීය පණ්ඩිත ශස්ත්‍රවේදී, පෝජ්ජ පාද බැද්දේ වෙල දම්ම කිත්ති ස්වාමිත්‍රයණන් වහන්සේ. දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝශ ප්‍රාර්ථනා කරමින් සාධකාරයක් පවත්වමු. සාධූ, සාදුූ සාදු. සෙදැහවතුනි ඔබටත් පුළුවන් සොදේශීය සේවයේ ධර්මදශාවන් සඳහදායකත්වය ලබාගන්න කතා කරන්නා ගමිකාන්ශේයටට. අපගේ දුර කතනන්ගේ බිින්දුවයි එකයි එකයි දෙකයි, හයිසියානූ හත්තයි එකසි හතලිහ. සැදැහැවතුනි මෙම ධර්මදේශනාව SBCC ධර්මානු ශාසනා ප නාලිෝ සේද ඔබට සවන්දිිය හැකි. ඔබට තෙරුවන් සරණයි.